අයිබෝන් මහෙඩ් ඩොටර් එකකට සාදරයෙන් පිළිගන්නවා මේ Arduino basics පිළිබඳව කතා කරන වීඩියෝ එකේ 7 වෙනි වීඩියෝ එක. ඒ වගේම මේක තමයි දෙවෙනි වීඩියෝ එක අපි programming පිළිබඳව විශේෂයෙන් කතා කරන. මීට ඉස්සෙල්ලා කරපු 6 වෙනි වීඩියෝ එකේදී අපි data types පිළිබඳව පොඩි හැඳින්වීමක් කරගත්තා. ඒ වගේම මේකෙදී ඒ data පාවිච්චි කරලා කොහොමද එක එක calculations කරගන්නේ ඒ වගේ දේවල් ගැන කතා කරන්න නියමිතයි. ඒ වගේම for loop එක සහ while loop එක ගැන විශේෂයෙන් අපි පොඩ්ඩක් කතා කරනවා. මේ සේරම දේවල් ගැන අපි ගැඹුරටම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. සරලව මේ හැම එකක් ගැනම කතා කරගෙන යන එක තමයි මේ වීඩියෝ එකෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ ගැන ලොකු දැනුමක් ගන්න පුළුවන් වෙයි ඕගලන්ට මීට ඉස්සරහදී කරන වීඩියෝස් එක්ක ප්‍රායෝගිකව එකතු වෙලා ප්‍රායෝගිකව ප්‍රැක්ටිකල් කළොත් එහෙම මේවා පිළිබඳව විශාල දැනුමක් එකතු කරගන්න පුළුවන් වෙයි. හරි මේ ප්‍රැක්ටිකල්ට යමු. මේක ලොකු දෙයක් අවශ්‍ය නැහැ. Arduino board එක සහ USB cable එක සම්බන්ධ කරලා ඕගලන් computer එකට මේ Arduino board එක සම්බන්ධ කරගන්න එච්චරයි ඕනේ. ඊට පස්සේ අපිත් එක්කම මේ code examples try කරලා බලන්න. මුලින්ම බලමු වේරියබල් එක ස්කෝප් එක කියන්නේ මොකක්ද කියලා. මම මෙතන මුලින්ම int වේරියබල් එකක් හදා ගන්නවා. int v කියලා වේරියබල් එකක්. ඒකට මම assign කරගන්නවා 15 කියන value එක. දැන් බලමු මේ v කියන කෙනාව අපිට access කරන්න පුළුවන් තැන් මොනවාද කියලා. මේ v එක define කරලා පස්සේ ඕනම තැනකදී මේ program එක ඇතුළතදී මේක භාවිත කරන්න පුළුවන්. මොකද මේක හදලා තියෙන්නේ අපි global විදිහට. ඒ කියන්නේ කිසිම method එකක් ඇතුළේ නෙමෙයි, කිසිම scope එකක් ඇතුළේ නෙමෙයි. මේ මේ ස්කෙච් එක ඇතුලේ මේ ස්කෙච් එක ඇතුලේ ඕන තැනකදී අපිට මේ v කියන වේරියබල් එක කිසිම ගැටලුවක් නැතුව භාවිත කරන්න පුළුවන්. ඒ වගේම මම තව වේරියබල් එකක් හදා ගන්නවා මේ සෙටප් එක ඇතුලේ. ඒක මෙහෙම int v2 කියලා මම මේ වේරියබල් එක හදා ගන්නවා. ඒකට මම 15 කියලා වැලියු එකක් assign කරනවා. v2 එක අදාළ මේ සෙටප් කියන ෆන්ක්ෂන් එකේ ස්කෝප් එකට. ඒක නිසා මේ v2 මේ ස්කෝප් එකෙන් එළියේදී පිටතදී භාවිත කිරීමේ හැකියාවක් නැහැ. පිටතදී අපි ඩිෆයින් කරපු වේරියබල් එකක් අපි ඇතුළතදී භාවිත කරන්න පුළුවන් ස්කෝප් එකක් ඇතුළතදී බේස් ස්කෝප් එකක් ඇතුළතදී භාවිත ඩිෆයින් කරපු වේරියබල් එකක් පිටතදී භාවිත කරන්නට බෑ. අපි ඊළඟට බලමු සාමාන්‍යයෙන් අපි දෙන දෙනා කරන ගණිත කර්ම ටික මේක භාවිතයෙන් කොහොමද කරන්න කියලා. මම මේ වේරියබල් එක v1 කියලා රිනේම් කරගන්නවා. ඊට පස්සේ මම තව වේරියබල් එකක් හදනවා v2 කියලා. ඒකට මම assign කරගන්නවා මෙන්න මේ වගේ value එකක්. හරි. මට මේ v1 ගේ v2 ගේ එකතුව මට print කරගන්න ඕනේ. ඒකට මම මේ scope එක ඇතුලේ හදා ගන්නවා int v3 කියලා වේරියබල් එකක්. ඒක මම සමාන කිරීම දාලා මම v1 සහ v2 මෙන්න මේ විදිහට එකතු කරනවා. ඉතින් මට මේ v3 කියන value එක බලා ගන්න විදිහක් නැහැ. මොකද මේ output එක බලා ගන්න අපිට serial monitor එක හරහා තමයි බලා ගන්න වෙන්නේ. ඒ නිසා මම මෙතන උඩින්ම serial monitor එක define කරනවා. ඒ නිසා මම serial connection එක setup කරනවා begin. නම්ද 600 කියන frequency එකකින් තමයි මේ setup එක start කරන්නේ. හරි ඊට පස්සේ මට පුළුවන් මේක print කරන්න serial.println. ප්‍රින්ට් කරන වැලියු එක v3 කියන වැලියු එක මේක අප්ලෝඩ් කරන්න බෝඩ් එකට. හරි අප්ලෝඩ් වුණා. සීරියල් මොනිටර් එක ඕපන් කරලා බලන්න මොකක්ද ප්‍රින්ට් වෙන්නේ කියලා. හරි ඔන්න මගේ මොනිටර් එකේ පෙන්වන 138 කියලා වැලියු එක. ඒ කියන්නේ මේ 15 සහ 123 කියන වැලියු වල එකතු තමයි මෙතන ප්‍රින්ට් උනේ. ඒ වගේම තමයි අඩු කිරීමත්. ඒ වගේම තමයි මම ඊළඟට හදා ඒ වගේම තමයි අඩු කිරීමත්. ඒ ඊළඟට මම හදා ගන්නවා int v4 කියලා value එක. එකෙන් මම v2 ගෙන් අඩු කරනවා v1 කියන value එක. ඊට පස්සේ මම serial monitor එකේ println v4 කියන කෙනාව print කර ගන්නවා. මේ වගේම තමයි වැඩි කිරීම, අඩු කිරීම, බෙදීමත් අපිට මේ වගේම කරගන්න පුළුවන්. ඒක නිසා මම මේ මේකෙම කොපීස් දෙකක් පල්ලෙහාට දානවා. හරි. මම හොඳට මතක තියාගන්න මේ වගේ වේරියබල් දෙක එකම නමින් එකම ස්කෝප් එක ඇතුලේ තියෙන විදිහක් නැහැ. මොකද අපිට ප්‍රෝග්‍රෑම් එකේ කොයි වෙලාවක හරි කිව්වොත් v4 print කරන්න කියලා මෙයාට හිතා ගන්න බැරුව යනවා කොයි v4ද කියලා. ඉතින් මේ v4 කියන කෙනෙක්ව තව තියෙන දෙයක් නැහැ. මම මෙයා v5 කරනවා. ඒ වගේම මම මෙයා v5 කරනවා. ඒ වගේම මෙතන ගණිත කර්මය බෙදීම කරනවා. ඊළඟ v කරනව v6 කරනවා. මෙතනත් v6 කරනවා. මෙතන කරන ගණිත කර්මය වැඩි කිරීමක් බවට පත් කරනවා. වැඩි කිරීම කරන්නේ මේ ස්ටාර් මාක් එකේ. හරි මේක අප්ලෝඩ් කරලා බලන්න.
මොකද වෙන්නේ කියලා. හරි. අප්ලෝඩ් වුණාට පස්සේ ඔන්න අදාළ වැලියුස් ටික ආවා. එකතු කරලා වැලියු එක ආවා, අඩු කරලා වැලියු එක ආවා, බෙදලා වැලියු එක ආවා. මේ බෙදලා හරියටම අපිට හරියටම ඉලක්කම ආවේ නැහැ. පූර්ණ සංඛ්‍යාවකින් තමයි ඉලක්කම ආවේ. මොකද අපි මෙතන භාවිතා කළේ ඉන්ට් එකක් නිසා තමයි මේ පූර්ණ සංඛ්‍යාවකින් මේ බෙදිලා ඉතුරු ආවේ. මොන්න ඊළඟට වැඩි කරලා උත්තරේ ආවා. හරි. ඔක තමයි මූලික ගණිත කර්ම ටික කරන්නේ මේ වේරියබල්ස් භාවිත කරගෙන. ඊළඟට මේ වේරියබල් එක භාවිත කරගෙන කරන්න පුළුවන් තව එක ස්ටෙප් එකක් බලමු. මම කරන්න පුළුවන් තව ස්ටෙප් එකක් බලමු. මම මේ ලූප් එක ඇතුළේදී මම print කරනවා serial.println v1ව. ඒ වගේම මම ඊළඟ ස්ටෙප් එක අලුත් දෙයක් කරනවා. v1 කියන කෙනාව ඉස්සරහා මේ වගේ ප්ලස් මාක් දෙකක් දානවා. මෙන්න මේකෙන් කියන්නේ v1ට එකක් එකතු කළා කියන එක. v1ට එකක් එකතු කළා කියන එක තමයි මේ සිම්බල් එකකින් වෙන්නේ. ඒ වගේම අඩු කරන්න ඕන නම් v1ට මම මේ කමෙන්ට් එක ඇතුළේ ලියන්නේ v1ට අඩු කිරීම කියලා මෙහෙම දෙන්න පුළුවන්. එතකොට v1ට එකකින් එක අඩු වෙනවා. මේක මොනටත් මම පල්ලෙන් පොඩි ඩිලේ එකක් දානවා. නැත්නම් අපිට හරි රිසල්ට් එක බලාගන්න බැරි වෙන නිසා මම මිලි සෙකන්ඩ් 500ක් දානවා. හරි. මේක අප්ලෝඩ් කරලා බලන්න. සීරියල් මොනිටර් එක ඕපන් කරලා. හරි. මුලින්ම පටන් ගන්නකොට වැලියු එක 15යි. 15 ඉඳන් v1 එකින් එක වැඩි වෙවි print වෙගෙන යනවා. ඉතින් මේකට කියන්නේ increment කියලා. මේකට ඊළඟ අඩු කියන්නේ එකින් එක අඩු කරනවාට කියන්නේ decrement කරනවා කියලා. අඩු කරනවා කියලා. ඊළඟට ඔකට නම් හිතෙන්න පුළුවන් මේ එකින් එක වැඩි කරනවාට එක් මේ එකින් එක වැඩි කරනවා වගේ මීට වඩා වැඩි සංඛ්‍යාවකින් වැඩි කරන්න බැරිද කියලා. ඔව් පුළුවන්. මම මේ සම්පූර්ණ line එකම comment කරලා මම පල්ලෙහෙන් ලියන්නම් v1 increment කරන තව විදියක්. v1 plus equals මම දානවා 10 කියලා. ඔන්න බලන්න දැන් increment වෙන්නේ මේ v1 10න් 10. ඒ කියන්නේ value එක 10න් 10 තමයි ඉදිරියට increment වෙන්නේ. 15, 25, 35, 45 ඒ වගේ තමයි ඔන්න ඉස්සරහට යන්නේ. අඩු කිරීමත් මේ විදිහමයි, මේ විදිහටම කරගන්න පුළුවන්. බෙදීම ගුණ කිරීමත් මේ විදිහටම කරගන්න පුළුවන්. හරි. 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 ඔන්න අපේ variable එක හැසිරීම පිළිබඳව අධ්‍යයනය කළා. මෙතනින් එහාට අපි අලුත්ම මෙතනින් එහාට ඊළඟට මෙතනින් එහාට අපිට වැදගත් වෙන අලුත්ම function දෙයක් පිළිබඳව ඉගෙන ගමු. මම මෙතන v1 සහ v2 කියන values දෙක හැමම තියා ගන්නවා. මම loop එකේදී මම අර increment කිරීමම ආයි පාරක් කරනවා. v1 කියන කෙනාව increment කරනවා. ඔන්න increment. ඊට පස්සේ මම මෙතන condition එකක් ලියනවා if. හරි. මේක අලුත් එකක්. if මෙන්න මේ if කියන scope එක ඇතුළට අලුත්ම value එකක් දෙන්න ඕනේ. අපි මෙච්චර දවස් ඉගෙන ගත්තේ නැහැ මේ value එක. මේ value එක අපි නමින් කියනවා boolean කියලා. මේ boolean එක එක bit එකකට සමානයි. boolean එකක් bit එකකට එක bit එකකට සමානයි. අපි මේ ඉස්සෙල්ලා ඉගෙන ගත්ත උඩේ සේරම data values එක්කෝ bit 8ක්, bit 16ක්, bit 32ක් ඒ වගේ. හැබැයි මේ boolean කියන data type එක එක bit එකකින් තමයි represent වෙන්නේ. මේ bit එක boolean එකට තියෙන values දෙක තමයි එකක් 0 එකක් 1 කියන values දෙක. එහෙම නැත්නම් අපිට තව විදිහකින් කියන්න පුළුවන් true or false කියන value එක. මේ වගේ values දෙකක් තමයි මේ boolean කියන කෙනාට තියාගන්න පුළුවන් එකක් on off, එකක් true false, එකක් 0 1. හරි. මෙන්න මේ if කියන condition එකට මේ if කියන condition එකේ මෙන්න මේ parameter එකට අපි දෙන්න ඕනේ boolean value එකක්. ඒ කියන්නේ අපි මෙතන true කියලා දැම්මොත් එහෙම වෙන්නේ මේ if කියන scope එකට කවුරු අපේ program එක ඇවිල්ලා if කියන එකේ parameter එක බලනවා true ද කියලා. true නම් මේ scope එක ඇතුළට යනවා. බැරි වෙලා හරි මේ scope එක ඇතුලේ false කියලා තිබ්බොත් එහෙම මේ parameter මේ scope එක ඇතුළට යන්නේ නැහැ. අපි කොහොම බලමු කොහොමද වැඩ කරන්නේ කියලා. මම උඩින් boolean එකක් define කරගන්නවා. boolean b කියලා variable එකක් හදා ගන්නවා. ඒක සමානයි අපිට ඉස්සරහින් දෙන්න පුළුවන් යම්කිසි තර්කයක්. ඒක තමයි මම ලියනවා v විශාලද v විශාලද 20
විස්සට වඩා. ඒ කියන්නේ මෙතන බලනවා v1 sorry v1 කියන කෙනා විශාලද කියලා බලනවා 20ට වඩා. එතකොට 20 වඩා වැඩි නම් මෙතන b කගේ අගය true වෙනවා. එහෙමත් නැත්නම් b කගේ අගය false. මම මේ b කියන value එක මේ if a parameter එකට pass කරනවා. හරි. මේක ඇතුළේ මම serial print එකක් දා ගන්නවා. .println මේක ඇතුළට අර v1 කියන කෙනාව print කර ගන්නවා. හරි. කෙනාව දා ගන්නවා. ඊට පස්සේ මම පොඩි delay එකක් තියා ගන්නවා. නැත්නම් අපිට හරියටම values බලා ගන්න බැරි වෙන නිසා. millisecond 500යි. හරි. run කරනවා. නැහැ. චුට්ට වෙලාවකින් 21 ඉඳන් තමයි print වෙන්න පටන් ගන්නෙ. ඒ කියන්නේ 20 වඩා වැඩි නම් විතරයි මේ මේ ඒරියා එකට එන්නේ. ඉතින් 20 වඩා වැඩි නම් මෙන්න මේ ස්කෝප් එකට ආව වගේම 20 වඩා වැඩි නැත්නම් එහෙමත් නැත්නම් කියන එක අපි ලියන්නේ මෙන්න මෙහෙමයි else. ඒ කියන්නේ මේ උඩ ස්කෝප් එකට ආවේ නැත්නම් ඊළඟ ස්කෝප් එකට යන්න කියන එක තමයි අපි මේ else කියන එකෙන් කියන්නේ. එතන මම ලියනවා serial.print println මම මෙතන print එකක් දානවා v1 is less than 21 කියලා. හරි. ඔන්න මේක run කරලා බලන්න serial monitor එක open කරලා. අර බලන්න. මුලින්ම values 5ක් ආවා v1 is less than 21 කියලා. ඊට පස්සේ තමයි v1 කියන එක නාව print වෙන්න පටන් ගත්තේ. ඒ කියන්නේ මේ else condition එක වැඩ කළා ඒ වෙලාවෙදි. හරි. හරි. මෙතන මේ if කියන parameter එකට මම pass කළේ b කියන කෙනාගේ value එක එහෙම නැතුව අපිට මේ මෙතන අපි ලියලා තියෙන condition එකම අපිට cut කරලා මම මේ boolean කෙනාව අයින් කරලා කෙලින්ම මේ if කියන කෙනාගේ parameter එක ඇතුළට pass කරගන්න පුළුවන්. ඒත් මේ program එක හරියටම වැඩ කරනවා. මොකද මේ කන්ඩිෂන් එකෙන් අවසාන වශයෙන් රිටර්න් කරන්නේ බූලියන් වැලියු එකක් නිසා. හරි. ඉස් ආයි ප්‍රෝග්‍රෑම් එක ඉස්සෙල් වගේම වැඩ කරන්න පටන් ගන්නවා. හරි. ඊට පස්සේ බලමු මේ මෙතන අපි ලියලා තියෙන වැඩි කිරීම. ඒ වගේම අපිට ඒ වගේම මෙතන අපිට වැඩි කිරීම වගේම වැඩි සම කියන වැලියු එකක් දාන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මෙතෙන්දී මේ වැලියු එක ත්‍රූ වෙන්නේ 20 වඩා වැඩි නම් එහෙම නැත්නම් 20 සමාන සහ වැඩි නම් මේ වගේ සිම්බල් එකක් දාලා අපිට ඒ ඒ කන්ඩිෂන් එක ලියන්න පුළුවන්. ඒ වගේම අඩු කිරීමත් ලියන්න පුළුවන්. උගන්ට හොඳටම තේරෙනවා ඇති අඩු කිරීම කොහොමද ලියන්නේ කියලා. මේ වැඩි කිරීම නම් ඒක අනිත් පැත්ත අඩු නම් කියන කන්ඩිෂන් එක. වැඩි සහ අඩු ගැන දැන් ඔන්න අපි කතා කළේ. ඊළඟට තව කන්ඩිෂන් එකක් ලියන්න පුළුවන්. සමානද කියලා බලන්න. ඒ කියන්නේ 20 සමානද කියලා බලන්න. ඒක බලනවා නම් අපි බලන්නේ මේ වගේ සමාන කිරීම් ලකුණු දෙකක් දාලා. ඒ වගේම ඊට අමතරව අසමානද කියලා බලන්න ඕන. අපි එක ලියන්නේ මේ එක අසමාන කිරීමක් අයින් කරලා ඒක ඉස්සරහට දානවා මෙන්න මේ මාක් එක. එතකොට මෙන්න මේකින් කියවෙන්නේ 20ට අසමාන නම් තමයි මේක ත්‍රූ වෙන්නේ කියලා. ඔය ටික තමයි මේ if condition එක ගැන මේ ඔය ටික තමයි මේ boolean ගැන සහ if condition එක ගැන අපිට ඉගෙන ගන්න තියෙන්නේ. මෙතන මම ඉක්මනින් කෝඩ්ස් කරගෙන ගියාට මේවා පිළිබඳව සම්පූර්ණ විස්තරයක් අපේ සයිට් එකේ ගිහලා බලන්න පුළුවන්. සයිට් එකේ සම්පූර්ණ විස්තරයක් අපි මේ ගැන ලියලා තියෙනවා. ඊළඟට අපි තව ස්ටෙප් එකකට ඉස්සරහට යම්. ඒකත් අපිට ගොඩක් වැදගත් වෙන දෙයක් ප්‍රෝග්‍රෑමින් කරද්දි. ඒක තමයි ලූප් එකක් කියන එක. මම දැනට මේ ටික අයින් කරගන්නවා. අපි ලූප් එක ගැන කතා කරන්න යනකොටම අපිට පේනවා උඩින් ලූප් එකක්ම අපිට ලියලා දීලා තියෙනවා. ඇත්තටම මේ තියෙන ලූප් එකම තමයි. මේ ලූප් එකේ කතාවත් ඒකම තමයි. අපේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්ත වෙලාවේ ඉඳන් මේ ලූප් එකට කෝල් වෙවි තමයි හැමතිස්සෙම තියෙන්නේ. ඉතින් ඒ වගේම ලූප් එකක් තමයි අපි ලියන්නේ. හැබැයි ඒක ඒ ලූප්ස් අපිට අවශ්‍ය විදිහට කස්ටමයිස් කරගන්න පුළුවන් විදිහේ ලූප්ස්. මුලින්ම අපි කතා කරමු ෆෝ ලූප් එක ගැන. ෆෝ ලූප් එකත් මේ වගේ යාට තියෙන පැරමීටර් ලිස්ට් එකක් තියෙනවා. ඊට පස්සේ එයාට අදාළ ස්කෝප් එකක් තියෙනවා. මෙන්න මේ පැරමීටරකට අපි පැරමීටර්ස් තුනක් දෙන්න අවශ්‍යයි. එකක් තමයි වේරියබල් එකක්, ඊළඟ එක කන්ඩිෂන් එකක්. ඊට පස්සේ අර වේරියබල් එකට මොකද්ද වෙන්න ඕනේ කියන එක තුන්වෙනි පැරමීටරෙදි දෙන්න ඕනේ. මුලින්ම අපි බලමු වේරියබල් එක ඩිෆයින් කරගන්නේ කොහොමද මේ ෆෝ ලූප් එක සඳහා කියලා. මම මෙතන හදාගන්නවා int i සමානයි
බිින්දුවයි එස මම සමිකරන්නයක් දානම තර ඒ පැරමට එක ඉවරයි ඊට පස මම කියනවා යම්කිසි කඩිචන් එක මමතන ලේවා අයි කුඩයි දහයිට වඩා කියලා ඊට පස්සේ තව සමිකොලන් නැත්දානවා ඉටවස මම කියනවා අයි ඉංක්‍රමන් කරන්න කියලා ඔන්න බලන්න මේකද වෙනදේ මුලින් අපි අයි කියල වේරිබල්ලයක් හදලා එකට බිින්දුව කියන එක ඩිෆයින් කර සයින් කරගත්තා ඊට පස්සේ මෙතන කඩිෂන් එක කියලා තියෙනවා මෙතන කියලා තියෙන්නේ අයි කියනගෙන දහයටට අඩුදු කියලා චෙක්කල බලන්න කියලා ඉතින් පටන්ගන්නකොටම අයි කියනගෙන බිඳු නිසා මෙතන කඩිෂන් එක පටන්ගදදිම තර ඔන්න ඊට පස්සේ ඒ කඩිෂන් එක තරූ නිසා මෙන්න මේ ලූප් එක ස්කෝප් එක ඇතුළ තිය අපි ලියන දෙව වැඩ කරන්න පටන් ගන්නවා හරි අපි මේ මෙතන අපි කියන දේවල් කරලා ඉවරුණාට පස්සේ කියන මේ අදාළ ස්කෝප් එක දේවල් කරලා ඉවරුණාට පස්සේ මෙතන මේ තුන්වෙනි පැරමීටරකින් තමයි මෙයා උඩට යන්නේ එතකොට අපි දෙයක් කියලා තියෙනවා අයි කියන කෙනාව එකකින් වැඩි කරන්න කියලා ඔන්න අයි පළවෙනි අවස්ථාවේ බිඳුවයි මෙතනින් උඩට යනකොට එකයි ඒ වගේ යම්කිසි වට කීපයක් යනකොට මේක එකින් එකකින් වැඩි වෙලා මේක 9 10 දක්වා වැඩි වෙන අවස්ථාවක් එනවා යම්කිසි වෙලාවක මෙතන 9 උඩට ගියම 10 වෙනවා ඊට පස්සේ අයි මෙතන කන්ඩිෂන් එක හරහා එනකොට චෙක් වෙනවා අයි කියන වෙලා කෙනා අඩු 10ට වඩා කියලා එතකොට ඒ අවස්ථාවේදී මේ කන්ඩිෂන් එක ෆෝල්ස් වෙන නිසා මේ ලූප් එක මෙතනින් නවතිනවා හරි අපි බලමු ඇත්තද මේ කතාව කියලා මම මෙතන serial.println println එක මම මෙතන මෙහෙම දාගන්නවා println එකක් දාගෙන මම i කියන කෙනාව print ඊටසම මම delay එකක් තියනවා ටිකක් වැඩි වෙලාවක මිලිසෙකන්ඩ් 2000ක විතර දැන් මේක upload කරලා බලන්න මොකද වෙන්නේ කියලා හරි අප්ලෝඩ් වුණා සීරියල් මොනිටර් එක ඕපන් කරන්න බලන්න මොකද වෙන්නේ කියලා තප්පර දෙකෙන් දෙකට බිංදුව සිට 9 දක්වා print වෙනවා බිංදුව සිට 9 දක්වා print වෙනවා හරි හරි ඒ කියන්නේ අපි අර ඉස්සෙල්ලා කියපු වැඩේ තමයි මෙතන වෙලා තියෙන්නේ ඊගෙන වැඩි ඉස්සරයක් අපේ සයිට් එකේ ගියාම බලාගන්න පුළුවන් ඊළඟට මම ලියනවා while loop එක කියන එක මේක while කියන loop එක මෙයාටත් ස්කෝප් එකක් තියෙනවා ඒ වගේම මෙයාටත් පැරමීටර් එකක් තියෙනවා හැබැයි මෙයාට තියෙන එක පැරමීටර් එකයි ඒ පැරමීටර් එක පාස් කරන්න ඕනේ අර if එකන වගේම බූලියන් එක අපි හිතමු මෙතන ලියනවා තියෙනවා බූලියන් b equals to true කියලා ඒ කියන්නේ b කියන ගණන true මම මෙතන b කියන පැරමීටර් එක දැම්මොත් while condition එක true නිසා මේ ස්කෝප් එක ඇතුළට එනවා මේ දේ කරලා i පාරක් මෙතනට එනවා ඒ වගේ මේක දිගින් දිගටම රන් වෙනවා මේ b කියන එක නะ මේ පැරමීටර් එක ඇතුළේ තියෙන කන්ඩිෂන් එක යම් කිසි වෙලාවක ෆෝල්ස් වෙනකම් මේ while කින් ලූප් එක රන් වෙනවා ඒක තමයි මේකේ හැසිරීම ඉතින් දැන් මේ ලියලා තියෙන විදිහට මේක රන් කරොත් එහෙම මේ ලූප් එක කවදාවත් ඉවර වෙන්නේ නැහැ මොකද අපි කිසිම තැනක ලියලා නැහැ මේ b කියන එක නම ෆෝල්ස් වෙන විදිහ ඉතින් එතකොට මේ කන්ඩිෂන් එක දිගින් දිගටම true වෙන නිසා මේ ලූප් එක දිගින් දිගටම රන් වෙන්න පටන් ගන්නවා අපි මේ කතා කළේ ආඩින ප්‍රෝග්‍රෑමින් වල නිතර දෙවේලි භාවිත වෙන දේවල් පිළිබඳව මේ පිළිබඳව වැඩි විස්තර දැනගන්න අපේ සයිට් එකට පිවිසෙන්න අපේ සයිට් එක පල්ලෙන් කමෙන්ට් කරලා තියෙනවා මේ වීඩියෝ එකේ ඉගෙනගත්තු දේවල් පිළිබඳව ප්‍රායෝගික ක්‍රියාකාරකම් අපේ ඉස්සරහදී එන වීඩියෝස් වල එක අපි ඔයගලන්ට කිරීමේ අවස්ථාවක් තියෙනවා ඉතින් එකතු වෙලා ඉන්න අපිව subscribe කරන්න එතකොට අපේ වීඩියෝ එකක් ආපු ගමන්ම ඔයගලන්ට බලාගෙන මේ හැකියාව තියෙනවා ඊළඟ වීඩියෝ එකේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන ආඩින බෝඩ් එකේ කොහොමද inputs ගන්න කියන එක පිළිබඳව ඊළඟ වීඩියෝ එකේදී හම්බ වෙමු